මම සිංහල බෞද්ධයෙක් හැටියට හැමෝටම තෙරුවන් සරණයි මාධ්‍ය මිතුරන් ප්‍රදාන අද සුබ නත්තලක් වේවා සාමය සතුට සෞභාග්‍ය පිරි මේ සෞභාග්‍ය නෙවෙයි හොඳයි සෞභාග්‍ය දක්ම නෙවෙයි සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නත්තලක්ම වේවා අද 25 ජේසුතුමාගේ උපන් තවස ක්‍රිස්තුස් වහන්සේගේ ඉතින් අපි එයත් එහෙලින්ම සීකරන්න ඕන පළවෙනි එක මම අද ගන්නේ මේ ගර්භණී මාතාවන් පිළිබඳ ප්‍රශ්නය ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට බිහි කරේ මාතාවක් මරියම් අවතුමිය सिद्धार्थ कुमारयान अपे बुद्धराजानन महानसे बुदुन अपे तथागतयान महानसे मेलोकेट बीकरे महामाया देविय केन उत्तमी मेव तमा इतिहासे दें मुस्लिम आगमे गत्तत मातृत्व केन गत इहलम दनत्तियनो नत्तेन नबिनायक तुमा उनत मातृत्व ऐतु इपुदुन के मम दिधियट नम अल्लादेवी महान से पेणीवेन्तमी मेकतमय मातृत्व की मे मनुष्य वर्गया मिनिस्पौले साजिकुल अतिम उत्तरी तरदया रटे पालकेणु मेलोकट बीकलती मऊवर मऊर नेतु ओपाति वेलान अटेकिंग बलकिंग नत्तंग गडविल्लु वगे मेलोड बीवित जातियक नवे पालकियांत मां कियन वा खरुना कल्ला इस्यल्ला मेक करन दवस एकस्य दहा अटक तिबुना बबेक मेलोकेट लबुनाम निवाडु वक प्रसूत निवाडु के लकक तिबुना ये प्रसूत निवाडु अड़कल्ला दवास असू हतरट दवास असू हतरट अड़कल्ला हरिने दवास असू हतरट प्रसूत निवाडु ओ प्रसूत निवाडु तिबुना दवास असू हतराक ये सिनसुदादिरी दे कवुनाम दवास एकसिय दहाटाय देंग अड़कल्ला थियन दवास हतलिस अटकट दवास हतलिस अटगट मेन्न मे भयानक अपराधे मुकद हेतु बिलिंदेक मेलोकट बीवनाम मौकिरी देन्नोन वेनात मे पिट्रटिंगेन पिटिवर्गवात एकमेक बहुभूत नवे एलकिरी नवे मौकिरी देन्नोन ए अम्मट मोनवारी खरदर्यक उनोत एलामे जीवत किरीम सदा पिया ओन किरीवर्गयक पाविच्च करन्न पुलुवन एहे वेला तियेनो ए वेन्न वेनवा एक निशा इतिहास ने महामाया देवी अपवत्तुनाम प्रजापति गौतमी तमय मौतुमी हटियट पेनी हिटी किरीदुन्नु अम्म एमणत्ता इंदिया हेटियट एलदेन तिबुना एलदेनु गालगेन तिबुना ने करुणा कल मे आंडु अम्मगे मे एलिय बेलुवना अम्मगे कुसुम बीहुना मम करुणा कल पालक अंट कियनवा प्रसूत निवाड दवसा कपन दीपल मेक साधारण इलीम मेकरण्य ममत्ूणे राजपक्ष ऋणे ऋणट अवमन करू अन्वे मम विश्वास यदा मम हिति आंडुए मंजु राजपक्ष मैं हिंदू अत एक शातम मठ सतु मेरी आता पुलवांगुणे कालिकोविल देवनीय मुखद हिगेदर प्रश्रय दें अट दुट वेडि वेदी एक मरवेल पैगी कोटन तुवक्वा पत्वेलत्न वे कलेगीन वे एक मनुष्य धर्व तुंदेना निधास्वेला हिटी निधास्वेला ये मनुष्य मरल मम कुकाश्व मिनुष्यकरण मं कथाकराम कथाकर वेरदी अनदून्य कऊद हिरेकेदर पिटक्करे काउद
මේකන සොයලා බලලා දැන් හිට්ලර් ගැන කිව්වොත් හිට්ලර්ගේ නියෝගය තමයි පිළිපැද්දේ එදා ජර්මනිය සම්පූර්ණ පළවෙනි විත්තිකාරයා හිට්ලර් දෙවෙනියා හිට්ලර්ගේ අනුගාමිකයෝ ළඟින්ම හිටපු එතකොට හිරගෙදර සිද්ධියේදී සිරකරුවන්ට වෙඩි තියන්න දුන්නේ කවුද අනේ මේක මානව හිමිකම් උල්ලංඝනය කරපු අති භයානක දෙයක් නඩුවක් අහනකම් වේවා උසාවියෙන් තීන්දුවක් නම් සිරගත කිරීම අවුරුදු ගානක් එහෙම නැත්නම් එල්ලුංගා මේ වගේ දඬුවම් විදින අය හෝ රිමාන් බාරේ ඉන්න අය මේ විදිහේ ඛේදවාචකයකට යොමු වීම ඛේදවාචකයක් ඇති කිරීම සම්පූර්ණ මේ සෞභාග්‍ය දැක්ම ආණ්ඩුවක් කියන්න ඕනේ මේවා සමහර දුවේ කඩවාන් ඉන්නෝ මං එහෙම කඩවාන් ඉන්නේ නැහැ මම රුහුණේ රාජපක්ෂලත් රුහුණේ මම මර්වින් සිල්වා මම අයුක්ති අසාධාරණය වෙනුවෙන් එදත් පෙනී හිටියා ඒ නිසාම තමයි මට නාම යෝජනා හම්බුනේ නැත්තේ කැලණියේ එදා චන්දිල්ලන් ඒකට මම දුක් වෙන්නේ නැහැ නැවත කතා කරන්නෙත් නැහැ එතකොට මේකේ අලගිය වැලගිය තන සොයලා කරුණා කළ මේ උදවිය මිනී මරීමේ 296 වගන්ති යටතේ අනදුන්න මිනිස්සුයි පළවෙනියද දෙවෙනියද තුන්වෙනියද හොයන්නේ නැතුව කවුරුණක් කමන්නේ රජා වෙන්න පුළුවන් රජා නොවෙන්න පුළුවන් රජාට සම්බන්ධ කට්ටිය වෙන්න පුළුවන් කරුණා කළා මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්න නැත්නම් සිරකරුවෝ මිනිස්සුෝ කියන වගන්තිය ඉරගෙදර ගහලා තියෙන වහාම ඉවත් කරගන්න ඉවත් කරගන්න දැන් වෙලා තියෙන්නේ සිරකරුවන් මරණ මිනිමරුවෝ කියන ආණ්ඩුව කියලා එතන ගහන්න මේක බරපතල වැරද්දක් මම ජනතාවට කියනවා එකින් එක මම කියනවා කරුණා කළා මා සමග එක්කව වෙන්න මේවට විරුද්ධව ආණ්ඩු පෙරලන්න නෙමෙයි වෙන ආණ්ඩුවක් හදන්නත් නෙමෙයි වැරදි පෙන්නලා දීලා මහා පාරට බහැලා ජනතා විරෝධය දක්වලා මෙතෙන්දි වෙඩි වදින්න පුළුවන් හිරගෙදර යන්න පුළුවන් 1900 මං හිතන්නේ 19 මට මතක හැටියට 11 නැත්තම් 19 අමද්දප ව්‍යාපාරයේ පටන් ගත්ත දොන ස්ටීවන් සේනනායක මැතිතුමා සුද්ද 100 ගානක්ද කොහෙද දුන්නා සුරාසල් 80 ගානක් ඇරියා ඉස්සෙල්ලාම ඉතල ගලගෙදර ඕක ඇරියේ ඒකට විරුද්ධව තමයි ඩීඑස් සේනනායක මැතිතුමා මහපාට වැස්සේ එදා සුද්ද ඒ ශ්‍රේෂ්ඨ සිංහලෝ ටික හිරගෙදර යවුවා හිරේට බය වෙනව නම් තුවාල වෙනවට බය නම් වෙඩි උණ්ඩට බය නම් පේදරික් වීරයා මිය ගියේ මේ රට වෙනුවෙන් සුද්දට විරුද්ධව ක්‍රියා කළා අන්න ඒ වගේ වීරවරු ඉතිහාසෙ හිටියා පේදරික් වීරයා වගේ ඒ වගේම මද්දු බණ්ඩාර ඉසදන් දුන්නේ ඒ විදියට සිරිසඟ බෝග ඉසදන් දුන්නේ රාජාංගනේ තමයි තියෙන්නේ ඒ ප්‍රදේශ මම බලන්න ගියා අනුරාධපුර දිස්ත්‍රික්කේ ඒ තමන්ගේ මල්ලි අයියට විරුද්ධව කරපු කුමන්ත්‍රණයෙන් ඒ වැදගත් රජුව රාජකම දාලා ගියා මේක තමයි ඉතිහාස වැඩි කියන්නේ ආද එතකොට සිරගෙදර මිනි මරුඹට ආණ්ඩුවක් කියන්න ඕන දෙක තුන්වෙනි එක තමයි පැණිය අපි ගමේ ඉන්න කාලේ ඒ තියෙන කොතර කිතුල් පැණි තියෙනවා පොල් පැණි තියෙනවා රුහුණේ මී පැණි තියෙනවා අපි ඔය පැණි ගැන දන්නේ ඒවා කිතුල් කිතුල් පැණි පොල් පැණි මී පැණි තවන් නොය පැණි වර්ග ඇති නැත්තේ නැහැ හැබැයි මේ සිංහල වෛද්‍ය ක්‍රමය පටන් ගත්තේ මහා රාවණාගේ පරපුර අපත කරන්න එපා මහා රාවණා කියන්නේ මේ සිංහල භූමියට ඉපදිච්ච ප්‍රාත්‍යහාරයක් පාන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ සිංහලේ අපත කරන්න එපා රටවල් 10ක් තමන්ගේ ආධිපත්‍යය රැගත්තා ඒක නිසා මම කියනවා ගෞරවනීය සදේශීය සා සිංහල වෛද්‍යවරුන්ට ඒ විෂය බාර ඇමතිතුමා කවුරුනම් මට කමක් නැහැ ඒගොල්ලන්ට වැඩි යමක් දන්නේ වෛද්‍යවරු ඒක නිසා එකිනෙක අතර අරුබුද ඇති කරගන්න නැතුව රණ්ඩු සරුවල් වෙන්නේ නැතුව පැති බෙදෙන්නේ නැතුව ඔය විභාගෙට වාඩිලා ලකුණු ගන්න තරණයක් නෙමෙයි මේක මැරතන් එකක් නෙමෙයි
සියලුම සිංහල වෛද්‍යවරුන්ගෙන් අත් දෙකක් කවුරුලා ඉල්ලීමක් කරනවා එක එක කෙනා ඩංගිල්ල දික් කරන්න එපා අර මෑ කාලි මෑණියෝ ආවා දැන් එක එක මේ සාස්ත්‍රකාරෝ ඉන්නෝනේ අනුරාධපුරෙත් පැත්තෙත් ඉන්නෝ සාස්ත්‍ර කියන කට්ටිය ඕන තරම් ඔව් ඔය හිටි ගමන් ඔය ආවේශෙන් කියනවායි කියනවා එතකොට මොකද්ද ආවේශ වෙලා කියනවායි කියනවා ඒ තැන් වලට ලොකු ලොකු මිනිස්සු යනවා මම අනුරාධපුරේ ගියාට මම ওই කිස්තනකට ගියේ නැහැ මං ගියේ ශ්‍රීමා බෝධිය රුවන්සෑය මිරිට මිරිසවැටිය තූපාරාමය ලංකාරාමය ඒවගේ තැන් වලට මං ගියා ඒක නිසා මම කියනවා සියලුම සිංහල වෛද්‍යවරු ටික ඒක රාශි වෙලා ඒක ධම්මැලක පුරුක් වගේ මේ කොවිඩ් වසංගතය සම්පූර්ණ දුර්විමත දුරුකරලීමට එකක් නිෂ්පාදනය කරන්න මොකද පැන්ඩෝල් පෙත්ත නිෂ්පාදනය කරන්න අවුරුදු 5ක් ගියා 1යි 3යි 1යි අවුරුදු 5ක් පරිශ්‍රණ පාත්තල ඒක නිසා කවුරුත් එක්කව වෙලා එක පැණියක් නිෂ්පාදනය කළා එක බෙහෙතක් නිෂ්පාදනය කළා රටටත් දීලා ලෝකෙටත් දෙන්න මෙන්න මේක තමයි සිංහල වෛද්‍ය ක්‍රමයේ හාස්කම මේක තමයි ස්වදේශීය වෛද්‍ය ක්‍රමයේ හාස්කම එහෙම කිව්වොත් වටිනවයි කියලා විශ්වාස කරනවා නැත්තම් ධම්මික පැණියද ප්‍රේමරත්න පැණියද සුවාරිස් පැණියද හෙන්දිරික් පැණියද ඌව වැඩන්නේ ජේමිස් පැණියද ඒව වැඩන්නේ ඒ කතාව එච්චරයි මේකට ජනතාව වැහුම් කන් දෙන්න ඕන ඊළඟට මගේ තියෙනවා තව කතාවක් මේකත් දාන්න ඕන දැන් බලන්න කුල ක්‍රමයක් ගැන කතා කරනවා ශ්‍රීමා බෝධියත් එක්ක කුල ක්‍රමය ආවයි කියලා සම්පූර්ණ මහවංශයේ වැරදි මම ඒකට චැලෙන්ජ් කරනවා ඉතිහාසෙ මම කියවන කෙනෙක් ඒ ආවේ වෘත්තික ක්‍රමයක් ශ්‍රීමා බෝධියත් එක්ක ආවේ බෙදරේ වෘත්තිය වේවා බෙර වාදනය කරන වෘත්තිය වේවා රිසෝදන වෘත්තිය වේවා හකුරු හදන කියන්නේ මේ දාණයට ශ්‍රීමා බෝධි හාමුදුරුවන්ට රජ කුටු වගේ සත්කාර කරා රජුරුවන්ට අවශ්‍ය දේ කරන්න පිරිසක් වෙන් කරා ඒ පිරිස තමයි මේ මහාවංශ ලිව්වේ අනුරාධපුර යුගයේදී මේක ලිව්වේ නේ දඹදෙණි යුගයේ හිටියා ඔලමොට්ටල රජ කෙනෙක් බල මතක දෙවෙනි පරාක්‍රම බාහු දන්නේ නම් මතක නැහැ හරියට දඹදෙණි යුගයේ තමයි මේ කුල ක්‍රමය ඇති කළා උඩ රට රදල පහත රට ගොයිගම මේ එක එක කුලවලට මිනිස්සු බෙදුවා පරදේශක්කාර ඉංග්‍රීසින් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ බෙදුවා වගේ මේ රට බෙදන්න දමදෙනි යුගෙන් කුල ක්‍රමය ඇති කළා මේ මිනිස් පවුල සමාජිකව හැමෝම එකයි මේක උසස් කුලය පහත් කුලය මැද කුලය කියලා එකක් නැහැ කවුරුත් එකයි හැබැයි එකක් අමතක කරන්න එපා මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් ඒ බුදුහාමුදුරන්ගේ දර්ශනය හැටියට සියලු ජාතීන් සියලු ආගම් අපි එක ධම්මලක පුරුක් වගේ එකට ඉන්න ඕන ඒක විශේෂයි ඒක නිසා කරුණා කළා කුල ක්‍රම ඉවත් කරන්න ඕන ආණ්ඩුව දඹදෙණුගෙන් පස්සේ මේක ආවේ ඇයි මං ඒකෙම කිව්වේ දැන් බලන්න කුල ක්‍රමය තියෙනවද මරුණන් පස්සේ යන තැන තීන්දුව කරන්න මරුණම වරදක රූපක යනවද නරක ආදියට ඌ අහනවද උඹ උඩ රටද උඹ ගොහිගමද උඹ කරාවේද දුරාවේද සලාංගමද රදාද බෙරවද අකුරුද පදුද බද්ගමද අහන්න නැහනේ උඹ සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද කියලා අහන්න නැහනේ මැලේද කියලා නෑ උඹ කරපු වැරදි ශාක්‍ය වංශේ දෙවිදත්තර අනිත් එක කවුද අජාසත් පීතෘ ඝාතකයා පස්සේ බුදුහාඳුරගේ හොඳම මේ දායකයා වුණා කොහෙද ගියේ නරක ආදියට පාලකයාට මං කියනවා පාලකෙයිනි පෙරපින් වැඩි නිසා තමයි උසස් තනතුරු ලැබුණේ සුපෝග භෝගී ජීවිත ලැබුණේ මමත් දැමතිකම් කර අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ හිටියා ඒ පෙරපින් වැඩි වෙනකොට තනතුරු ලැබෙනවා සුපෝග භෝගීකම ලැබෙනවා හැබැයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තොත් ජනතාව හිංසනයට පීඩනයට ලක් කරොත් ජනතාවගේ දැසින් කඳුළු වැටුනොත්
ධර්මානුකූලව වැඩ නොකරොත් ඔය පේනකාරෝ කියනේ වහල පේනකාරයන්ට ඕන විදියට වැඩ කරොත් මොකද වෙන්නේ මරණ මංචකේ පේනවා තමයි යන තැන ඊළඟට යනවා නරකාදියට හරෙම් මරෙම් රජතුමා නේද ඔව් ස්වාමීනි ඒ කාලේ මේව කරාද නොදනුවත්කම නිසා කරා ආ නොදනුවත්කම නිසා කරා නම් මගේ දනුවම් වැඩි පොඩකිදවල්ල ආයස වෙන පොත පෙල්ල පෙල්ල ෂා පොඩි පිනක් කරලා තියනවා මේ මිනිහා ඒක නිසා උඹ මෙතනින් මන් ටික කලකට පිටක් කරනවා දිවී ලෝකෙට ඵලයක් හැබැයි ආපහු ගිහලා මෙයන් දෙන්න පාලකෙයිනි බුද්ධ දර්ශනය අහගනින්ලා ධර්මානුකූල භාවය පිළිබඳ විමර්ශනය කරපල්ලා මනුෂ්‍ය ලෝකේ පෞකම් ජඩකම් පාදඩකම් බලුකම් නොහොබිනාකම් මුල අමතක කරලා බලය පාවිච්චි කරලා වැරදි කරොත් මරණ මංචකේ පේනව යන තැන ඒක නිසා මිනිස් පවුලේ සමාජිකයන්ගෙන් වැඩිපුරම මේරාට ආණ්ඩු කර මිනිස්සු මේ කතා කරන මාත් එක කියන්නේ ගොඩක් යන්නේ මේවා නෙවරදි නොකරොත් නරක ආදියට ඒක ශාක්‍ය වංශය කියලා බැලුවේ නැහැ යන්න උනා උඩරට ගොයි ගමේ අපි පහතරට ගොයි ගමේ කියලා නැහැ කාටත් එකට යන්න වෙන්නේ රෙදි සෝදන බෙර ගන්න සේරම යනවා හරිය ඒක නිසා අපි ඇවිල්ලා තියෙන්නේ වෙලෙන් පැලෙන් පිලෙන් අගුවෙන් මාළු ලෑල්ලෙන් මාළු වාඩියෙන් විශේෂයෙන්ම රාජපක්ෂලුත් අපිත් ඇවිල්ලා තියෙන්නේ ගොවි බිමෙන් එන රූනේ අපි ගොවි බිම ගොවි තල මත කරන්න එපා තමන් ආපු තල මත කරන්න එපා වෙල පැල පිල අගුව මාළු වාඩිය මාළු ලෑල්ල පේමන්ට් එක අමතක කරන්න එපා අපි රූණෙන් ඇවිල්ලා ගෙන්දගම් පොළොවට ආවේ අපි ගෙන්දගම් පොළොවේ තමුන්නාස්සල රජ කරනවා මමත් ඒ රජුරුවනුත් එක්ක හිටියා ඒක නිසා කරුණා කළා මේව අවවාදයේ පිළි අරගෙන අද නත්තල් දවසේ මීට වැඩිය හොඳ ක්‍රියාමාර්ග ගනිවි කියලා මම විශ්වාස කරනවා ඊළඟට මම මතක් වුණා දැන් මේ හරි කෙලියක් නේ මොකද්ද කොවිඩ් අදලා කොවිඩ් හැදිලා මැරුණම මුස්ලිම් මරු කියනවා බෑ අපිට බුම්ම දාන කරන්න ඕන හොඳයි ඒගොල්ලගේ ට්‍රැඩිෂන් එක ඒක ඒකේ ආගමනුකූලව ඒගොල්ලගේ ඉල්ලීම හරි ඒ අයට මම කියනවා කරුණා කළා ඔබතුමාලට කියන්නම් මේක ගෞරවනීය මහා සංඝ රත්නයේ තීන්දුවකුත් නෙවෙයි මේක සිංහල ජනතාවගේ තීන්දුවකුත් නෙවෙයි මේ රටේ සිංහලයන් වන අපිටවත් ගෞරවනීය මහා සංඝ රත්නයටවත් එසේ නැත්නම් කතෝලික පල්ලියටවත් ඔයගොල්ලෝ දොස් කියන්න එපා මේකේ තියෙනවා සෞඛ්‍ය අංශවල උපදේශ ඒගොල්ල කියනවා දුරස්ස ප්‍රමාණය ඒක හරි ඒගොල්ල කියනවා මුඛවාඩම් දාන්න ඒක හරි සංචාර නවත්තන්න ඒක හරි රංචු ගැසීම් නවත්තන්න ඒක හරි ප්‍රිය සම්භාෂණ නවත්තන්න උත්සව පාටි නවත්තන්න ඒක හරි ඒවා නොබලා මේ උදවියට පාලකයන්ට ඕන නම් මැතිවරණකට යන්න ඔන්න කෙලෝ ගත්තා ඇයි ඒ දහනමය අවශ්‍ය කරන්නේ කොවිඩ් ගැන හිතුවේ නැහැ ඒක නිසා මම මගේ හිතවත් මුස්ලිම් ජනතාවට කියනවා සෞඛ්‍ය අංශවල නීති රීති වලට අනුව සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අපි පිළිපදින්න ඕන ඒක නිසා කරුණා කළා මේක පවතින ආණ්ඩුවත් එක්කයි සෞඛ්‍ය අංශත් එක්කයි බේරගන්න සිංහල අපිටවත් ගෞරවනීය මහා සංඝ රත්නයටත් පූජකවරුන්ටවත් ඇඟිල්ල දික් කරන්න එපා. ඒක වැරදීමක්. මේක අපේ වැඩක් නෙමෙයි. අවසාන වශයෙන් කියන්නේ සෞඛ්‍යංශ කියනවනම් බුම දාන කරන්න එපයි කියලා. ඒක ස්වර්ගයට යන්න අහේතුවක් වෙන්නේ නැහැ. ඒක දිව්‍ය ලෝකයට යන්න අහේතුවක් වෙන්නේ නැහැ. දැන් සිංහල අපි පමණෙක් බුම දාන කරනවා පමණෙක් පුච්චනවා. නරකාදිර කියලා ගියාම අහන්නේ ඔබ මේ පුච්චල දාපේ බිම නැත්තම් මහ පොළේ වල්ලලා දාවි කියලා. ඒවා මේ ආගමනුකූලව මේදී අදාගත්ත දේවල්. ඒවා එක එක ආගම් වල තියෙන විචූරණ. ඒක මම වැරදි කියන්නේ නැහැ. ඒක හරි. නමුත්
කොරෝනා වෛරසය මේ රටින් තුරන් කරන්න ජාති කුල ආගම් ભેද නැතුව එකදම්මලක පුරුක් වගේ එකට එක්කහුවලා මේ